සුබදාසක් යාළුවනේ ඔයාලා හැමෝටම හැමදාම වගේ ගොඩාක් ආදරෙන් පිළිගන්න ඔයාලව මගේ channel එකට. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා නිරෝගීව ලස්සනට සෞඛ්‍ය ආරක්ෂිතව මහත් වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන වීඩියෝ එකක්. ඉතින් මම දන්නවා ගොඩාක් මහතය කෙට්ටු වෙන වගේම කෙට්ටු අය මහත් වෙන්නත් ගොඩාක් ක්‍රම හොයනවා කියලා. ඉතින් ඒ නිසායි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා රතුපාටින්ගෙන් subscribe button එක click කරලා එහා පැත්තේ ඉන්න bell icon එකත් click කරන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අපි බලමු එහෙනම් මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක අපිට හදාගන්න අවශ්‍ය වෙන මුද්දරස් පළම්. ඉතින් මේව ගන්නකොට හැම වෙලාවෙම හොඳින් සෝදලා අරගන්න. ඒ වගේම තමයි කෝල් කුට්ටු කෙසෙල් ගෙඩියක් අවශ්‍ය වෙනවා. අපිට තව ෆ්‍රෙෂ් මිල්ක් අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලාම කරන්න ඕන කෙසෙල් ගෙඩියේ පොත් ඉවත් කරලා මේ වගේ පුංචි පෙති වලට කපා ගන්න එක. ඉතින් මේ පානේ හදාගන්න එක කෙසෙල් ගෙඩියක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපි අවශ්‍ය ද්‍රව්‍ය දෙකම ලෑස්ති කරගෙන ඉවරයි මේ වගේ බ්ලෙන්ඩර් කප් එකට අපි දාගන්නවා මේක. ඉතින් මුද්දරස් පළම් දානකොට ගොඩාක් එකතු කරගන්න එපා. එතකොට පැණි රස වැඩි වෙනවා. අපි දැන් මේ දෙකම එකතු කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න ඕනේ. මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගත්තට පස්සේ මම මේක බ්ලෙන්ඩර් කරගෙන ආවා. මේ දින අපි බ්ලෙන්ඩර් කරගත්තු පානය. ඉතින් ඔයාට පුළුවන් මේකට කැමති නම් රට කඩු එකතු කරගන්න. ඒ වගේම තමයි රට ඉඳී එකතු කරගන්නත් පුළුවන්. ඔයා මේකට රට ඉඳී එකතු කරගන්නවා නම් මුද්දරස් පළන් එකතු කරගන්න ඕනේ නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් මේක පානය කරන්නේ කොහොමද කියලා. ඔයා උදේ බොන කිරි එක වෙනුවට ඔයාට පුළුවන් මේක හදාගෙන පානය කරන්න. ඉතින් හරිම ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඔයා මේ කියන විදියට මේක පානය කරොත්. දැන් ඔයාලා දැක්කනේ මේක හරියටම කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාටත් පුළුවන් ගෙදරදීම මේ විදියට සෞඛ්‍ය ආරක්ෂිතව මේක හදාගෙන පානය කරන්න. ඉතින් ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා පිටි වර්ග අරගෙන පානය කරන්න මහත් වෙන්න. ඉතින් එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ වගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් තියෙනකොට. මේ වගේ තවත් වීඩියෝකින් අපි තවත් දවසක හමු. හැමෝටම සුබ දවසක්.